අයුබෝවන්න සුබ දවසක් අපේ යාලු හැමෝටම. ඉතින් අපි අදත් ඔයාලගේ ජීවිතයට ගොඩක්ම වැදගත් වෙන මාතෘකාවක් කරන් ආව ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. අපි අද කතා කරන්න යන මාතෘකාව ඔයාලා වයස අඩු කෙනෙක් වුණත් අනාගතයේදී අනිවාර්යයෙන්ම අවශ්‍යම වෙන මාතෘකාවක්. ඒ වගේම මේ වෙද්දී ඔයාලා දෙමව්පියෝ වෙලා ඉන්නවා නම් මේ කියන්න යන කාරණා ගොඩක් වැදගත් වෙයි. ඉතින් අපි අද ඔයාලත් එක්ක බෙදා හදා ගන්නේ දරුවෙකුගේ වර්ධනය විනාශ වෙන දෙමාපියන්ගේ වැරදි මොනවාද කියන එක පිළිබඳවයි. ඇත්තටම බැලුවොත් සියලුම දෙමාපියන්ට ඕන කරන්නේ තමන්ගේ දරුවා ගොඩක් ආදරයෙන් හොඳ ගුණගරුක විදිහට, බුද්ධිමත්ව සමාජයට බරක් නොවන විදිහට, සමාජයෙන් විවිධ අපවාද නොවසන විදිහට හොඳින් හදලා ඒ දරුවන්ගේ ජීවිත සාර්ථක කරගන්න. ඕනම අම්මා තාත්තා කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ දරුවා සමාජයට ගියාම හොඳින් ජීවත් වෙයි, හොඳ දැනකට යයි කියන දේ. ඉතින් ඒ සඳහා අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් මේ ලෝකයේ කරන්න පුළුවන් උපරිම කැපකිරීම දිවාරය නොබලා දිවි හිඹේ නිටු කරනවා. ඉතින් ඕනම අම්මා තාත්තා කෙනෙක්ට තමා ගේ දරුවා නැතිදැඩේ කරන්න සුවිශේෂ වෙච්ච ක්‍රම තියෙනවා. ඒත් දෙමව්පියන් කුමන උත්සාහ ගත්තත් ඒ කිසි කෙනෙක් පරිපූර්ණ වෙන්නේ නැහැ. ඔවුන් එච්චර කැපකිරීම කරලා ආපසු හැරිලා බලද්දී ඔවුන් සියල්ලන්ටම අතීතයේ සිදු කළ වැරදි කිහිපයක් නිවැරදි කරන්න අවශ්‍ය වෙන්නේ ඒ නිසයි. ඉතින් අපි අද දවසින් කතා කරන්න හදන්නේ අන්න එහෙම දෙමව්පියන්ගෙන් සිදුවෙන අතපසුවීම් නැතිනම් වැරදි මොනවාද කියලා. ඉතින් අපි බලමු මොනවාද ඒ කාරණා කියලා. අංක 1 අනවශ්‍ය ලෙස දරුවාට තරවටු කිරීම. ඉතින් ඇත්තටම දෙමව්පියන් ගත්තොත් තමන්ගේ දරුවාගේ අනාගතය සාර්ථක කිරීමේ අරමුණෙන් විවිධ දේවල් වලට තරවටු කර සමාජයට හොඳ මිනිසෙක් බිහි කරන්න උත්සාහ කරනවා. ඒත් සමහර වෙලාවට තමන්ගේ අතින් විඩ වැරදි දරුවාට තරවටු කරන්න සමහර දෙමව්පියන් පෙළඹෙනවා. ඉතින් මේ වගේ සෑම කුඩා වරදකටත් දරුවෙකුට බැඩවැදීම එම දරුවාගේ හැසිරීම් ගැටලුවට හේතු වෙන්න පුළුවන්. ඉතින් සමහර අවස්ථාවල කුඩා දරුවෙකු තමන් නොදන්නා දෙයක් ඇසුවොත් දෙමව්පියන් තරවටු කරන්න හදන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ වගේ දේවල් වලින් වෙන්නේ දරුවෙකු තුළ අලුතෙන් ඉගෙන ගැනීමට තියෙන ආශාව නැති වෙන එක. එම ආශාව නැති වෙනවා කියන්නේ දරුවාගේ අනාගතයේ යන්න හිටපු පාර සම්පූර්ණයෙන්ම දෙමව්පියන්ගේ අතපසුවීමකින් වෙනස් වෙන එක. ඉතින් ඒක තමන්ගේ පවුලට, ගමට, රටට සිදුවන ලොකු පාඩුවක්. ඒ වගේම දෙමව්පියන්ගේ දැඩි හැසිරීම තවත් විශාල අවාසියක් අත්කර දෙනවා. ඒ තමා එහෙම දැඩි ලෙස හැසිරීමෙන් දෙමව්පියන් සහ දරුවාගේ තියෙන සම්බන්ධතාව දුර්වල වෙන එක. මේ කාරණා නිසා ඔබ අම්මලා තාත්තලා වශයෙන් ඔබේ දරුවන්ට දඬුවම් කළ යුතු වන්නේ අත වශයෙන්ම වැදගත් කාරණාවලට විතරයි. අනවශ්‍ය විදිහට දඬුවම් කරන එකෙන් වැළකෙන එක ගොඩක් හොඳයි. ඕනම වැරද්දක් තමන්ගේ දරුවට ආදරයෙන් කියලා දීලා තේරුම් කරන්න උත්සාහ කරන එක ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම තමන්ට දෙමාපියන් වශයෙන් දරුවන්ගේ ආදරය සහ සබැඳියාව හොඳින් වර්ධනය කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. අංක 2 දරුවන්ගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවන් මගහරවා ගැනීම. මේ කියන කාරණාව නම් ගොඩක්ම දෙමව්පියන් අතරින් සිද්ධ වෙන දෙයක්. ඇත්තටම සෑම දෙමව්පියෙක්ම බොහෝ කැපකිරීම් කළත් සමහර පොඩි දේවල් ගැන වැඩි හිතන්න ඇති වෙන්න පුළුවන්. ඒත් ඒ පොඩි දේ නිසා දරුවාට දැනෙන දේ ඉතා විශාලයි. මොකද වැඩිහිටියන් විතරක් වැදගත් වෙන්නේ නැහැටි. මොකද ඒ සමහර අවස්ථා ඇත්ත වශයෙන්ම ළමයින්ට තම ජීවිතයේ වටිනාම අවස්ථාවක් ලෙස දැනෙනවා. අපි උදාහරණයක් කරන් පැහැදිලි කරොත් තමන්ගේ දරුවා පාසලේ තියෙන ත්‍යාග ප්‍රදානෝත්සවේ ත්‍යාගලාභී කියලා අපි හිතමු. ඉතින් ත්‍යාග ප්‍රදානෝත්සවය සතියේ දවසක තියෙනවා වෙන්න පුළුවන්. තමන්ගේ දරුවා ඒ සඳහා දෙමව්පියන්ගේ සහභාගීත්වය බලාපොරොත්තු වෙන අම්මා සහ තාත්තාගේ ඉල්ලීමක් කරන්න පුළුවන් සහභාගී වෙන්න කියලා. ඒත් ඔබගේ තියෙන වැඩත් එක්ක ඔබ දෙමව්පියන් වශයෙන් දරුවාගේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා නම් ඒක ඔයාලගෙන විතර ලොකුම ලොකු වැරද්දක්. ඔබ ඒ ප්‍රතික්ෂේප කරන්නේ ඔබගේම දරුවාගේ අනාගතය කියන එක දෙමව්පියන් වශයෙන් ඔයාලා හැමෝම තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔබ අම්මා තාත්තා වශයෙන් දරුවාට ඔබව අවශ්‍යම මොහොතේදී ප්‍රතික්ෂේප කරද්දී ඒ දරුවාගේ හිතර දැනෙන වේදනාව කොච්චර ලොකුද? ඒ ගැන ඔබ චුට්ටක් හිතලා බැලුවද? නෑ නේද? ඉතින් ඒ නිසා මේ කියපු කාරණා ගැන ඔබ සැලකිලිමත් වෙන එක ගොඩක් වැදගත්. ඔබට හැකි සෑම වෙලාවකම දරුවන් සමග කාලය ගත කරන්න උත්සාහ කරන්න. එවිට ඔබ සමග දරුවන් කී ඇති බැඳීම ශක්තිමත් වෙන අතර විශාල මතකයන් ප්‍රමාණයක් දරුවන්ට අනාගතයේ කතා කිරීමට ඉතුරු වෙනවා. අංක 3 දරුවන් සමග නිර්මාණාත්මක ක්‍රීඩා නොකිරීම. ඔබට දෙමාපියන් වශයෙන් මගහැරෙන තවත් කාරණාවක් තමයි මේක. මේ නිර්මාණාත්මක ක්‍රියා කියලා අදහස් කරන්නේ දරුවාගේ බුද්ධිය, පරිකල්පනය සහ ඔවුන්ගේ වචනමාලාව වැඩි කිරීම වැනි ධනාත්මක දේවල් වැඩි දියුණු කරන දේවල්. ඒ වගේම ධම්මදීම, චිස්සදීම වැනි බුද්ධිය වර්ධනය කරන ක්‍රීඩා, ප්‍රහේලිකා විසඳීම වගේ තර්කානුකූල හැකියාව වර්ධනය කරන ක්‍රීඩා වලින් ඔවුන්ගේ හැකියාවන් වර්ධනය වෙනවා වගේම දෙමාපියන් ගැන ආඩම්බරයක් දරුවාට ඇති වෙනවා. තමන්ගේ ලෝකයේ වීරයා
තමන්ගේ තාත්තා හෝ අම්මා බවට පත්වෙනවා. ඉතින් ඒ අවස්ථාව ලබාගන්න නම් තමන්ගේ දරුවා සමග ඔවුන් උනන්දුවක් දක්වන දේ සහ ඔවුන්ට අවශ්‍ය දේ මනාව අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් වහන්සි යුතු වෙනවා. මෙහෙම නිර්මාණශීලී දේවල් වලින් අනාගතයේදී ඔබේ දරුවා විශිෂ්ට කලාකරුවෙක්, සංගීත විශාරදෙක් වගේම ලොකු තැනකට යන්න ඉඩකඩ බොහොමයක්ම වැඩි. ඉතින් මේ කියපු කාරණාවට අවධානය යොමු කරලා බලන්න. අංක 4 තම දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ ලබාගෙන නොතිබීම. ඇත්තටම දැන්නේ නැයට නම් මේ කාරණාව ලොකු ප්‍රශ්නයක් වෙන දෙයක් නෙවෙයි. ඒකට හේතුව දැන් තාක්ෂණය දියුණු වෙලා තියෙන නිසා ඕනම කෙනෙක් ළඟ ස්මාර්ට් ෆෝන් එකක් කැමරාවක් තියෙනවා. ඉතින් මේ කාරණාව නම් දැන්නේ නැයට අමාරු දෙයක් නෙවෙයි. අනික දැන් සමාජයේ ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. ඒත් ඒ පිළිබඳව වැඩි උනන්දුවක් නොදක්වනවා කියන්නේ ලොකු අඩුපාඩුවක්. දෙමව්පියන් විදිහට ඔබෙන් දරුවන්ට වෙන ඇත්තරම ප්‍රමාණවත් තරම් ඡායාරූප ගැනීම දරුවන්ගේ ජීවිතයට කිසිම අහිතකර බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒත් ඔබට අමතක කිරීමට අවශ්‍ය නොවන විස්මිත අවස්ථාවන් ග්‍රහණය කරගන්න හොඳම ක්‍රමය තමයි ඒක. ඔබේ දරුවන් හැදී වැඩි නිවසින් පිටවෙනකොට ඔවුන් පැමිණි දුර කොපමණක්ද කියලා ඔවුන්ට මතක් කරලා දෙන්න. ඔබ දෙමාපියන් වශයෙන් ඔබේම ඡායාරූප එකතුවක් තියෙනවා නම් ඔවුන්ට පෙන්වන්න ඒක කොච්චර වටින දෙයක් වෙයිද? ඒවගේම ඔබේම වැඩිහිටි දරුවන් සමග එම පින්තූර බැලීමෙන් එම සුන්දර මතක ආවර්ජනය කරන ලැබෙන අවස්ථාව කොයිතරම් සතුටුදායක දෙයක් වෙයිද? උදාහරණයක් ගත්තොත් තමන්ගේ ලොකු පුතාගේ බිරිඳට දරුවෙක් ලැබෙන දවසට ඔබට ඔබගේ ලොකු පුතා අතර ලැබුණ පළවෙනි මොහොත ඡායාරූපයකින් පෙන්වන්න පුළුවන් නම් ඒ පියසෙනෙහස හා ඒ ආදරය කොච්චරද යන්න හොඳටම ඔබේ දරුවාට වැටහියනවා අනිවාර්යෙන්ම. ඉතින් ඒ වගේ සෑහෙන ලොකු මතක ආවර්ජනයක් කරන්න ඔයාලා කරන පින්තූර වීඩියෝ එකතුවට පුළුවන්. අද ඉඳන්වත් පටන් ගන්න ඔයාලට පුළුවන්. අංක 5 තම දරුවන්ගේ මතය ගණන් නොගැනීම. මේ කියන කාරණාව ඉතාමත් වැදගත් දෙයක්. ඔබ දෙමාපියෙක් වශයෙන් වයසින් මුහුරා ගෙහින් හමාරයි. ඉතින් ඔබ තීරණ ගැනීමට තරම් අධදකින් මුලින් පරිපූර්ණයි. ඒත් ඔබ දෙමාපියන් වශයෙන් කරන ලොකුම වැරද්ද තමයි මොනයම් හෝ දෙයකදී දරුවෙකුගේ අදහසක් මතයක් ප්‍රකාශ කිරීමේදී ඔබ ඒ කිසිම තර්කානුකූල බවකින් තොරව ප්‍රතික්ෂේප කරන එක. ඔබ බොහෝ දුරට ළමයින්ට පවසන දෙයක් තමයි ඔයා තාම තේරන ගන්න තරම් තරුණ නැහැ. වැඩිහිටියන් ඔයාට වඩා හොඳින් දන්නවා යන දේ. ඒ වගේම මෙවැනි දේවලින් දෙමාපියන් ලෙස ඔබ ප්‍රකාශ කරන්නේ මදක් කෝපයෙන්. ඇත්තටම ඒ වගේ ආකල්ප ඔබේ දරුවෙකුගේ අනාගතයට බරපතල බලපෑමක් එල්ල කරන්න පුළුවන්. සමහර විට ඔබ කොතරම් හොඳ තීරණයක් ගත්තායයි සිතුවත් වැඩිහිටියෙකු වශයෙන් ඔබේ දරුවා කියන මතය ඊට වඩා ගොඩක් හොඳ නිර්මාණශීලී මතයක් වෙන්න පුළුවන්. ඔබ ඔවුන්ගේ මතය බොහෝ විට නොසලකා හැර ඇති බව දරුවන්ට හැඟෙනවා නම් ඔවුන්ගේ මත ප්‍රකාශ කිරීමේ හැකියාව සම්පූර්ණයෙන් යටපත් කර ගැනීමට සිදු වෙනවා. ඉතින් ඒ දේ එම දරුවන්ගේ අනාගතයට ලොකු බලපෑමක් එල්ල කරනවා. ඉතින් ඔබට කළ හැකි පොඩිම දෙයක් තමයි පොඩි වැඩකදී වුණත් දරුවන් මත ප්‍රකාශ කරනකල් ඉන්නේ නැතිව ඔවුන්ගෙනුත් මුලින් අසා බලන්න. ඔවුන්ගේ අදහස් වලට වඩා ඔබේ මතය තර්කානුකූලව ඉතාමත් හොඳයි කියලා හිතෙනවා නම් දරුවන්ට ඒ පිළිබඳව හේතු සහිතව කියා දෙන්න. එවිට ඔවුන්ට ඒ පිළිබඳව හොඳින්ම වැටහි යන එක නොඅනුමානයි. ඒ වගේම ඔවුන්ට හැඟී යනවා තමන්ගේ දෙමාපියන් තමන්වත් ඔවුන්ගේම කොටසක් ලෙස සලකන විදිහ ගැන. ඒ මගින් දෙමාපියන් කෙරෙහි ඇති ආදරය, ගෞරවය විශාල වශයෙන් වර්ධනය වීමක් සිද්ධ වෙනවා. අංක 6 දරුවාට මුදල් භාවිතය ගැන පැහැදිලි නොකිරීම. ගොඩක් දෙමාපියන් අතින් සිද්ධ වෙන තවත් වැරැද්දක් තමයි මුදල් කියන මාතෘකාව ගැන දරුවන් සමග කතා නොකරන එක. ඇත්තටම දෙමාපියන් එහෙම කරන්න හේතුව කුමක්ද කියලා ඇත්තටම ප්‍රශ්නයක්. කුඩා කාලේ ඉඳන්ම දරුවන් ගසක මුදල් වැඩෙනවා කියන විශ්වාස නොකළත් ස්වයංක්‍රීයව ටෙලර් යන්ත්‍රය තුළ ඇලෙන්ගේ පුදුම් පහනේ සිටින බෝතය වගේ ඉන්ද්‍රචාලිකව මුදල් ලබා දෙනවා වගේ හැඟීමක් ඔවුන්ට පහළ වෙනවා. ඔවුන් ඔබෙන් කොහොමද මුදල් ලැබෙන්නේ කියලා ඇසුවත් ඔබ ඒ සඳහා ඔවුන්ට පිළිගත හැකි විදිහේ සාධාරණ පිළිතුරක් ලබා දෙන්නේ නම් නැහැ. ඇත්තටම කුඩා කාලේ ඉඳන් තම දරුවන් බෝලේ පිළිබඳව මනා අධ්‍යයනයක් ලබා දෙන එක ගොඩක් වැදගත් වෙනවා. එමකින් ඔවුන්ට මුදල් වල ඇති සැබෑම වටිනාකම සහ මුදල් සොයන්න තම දෙමාපියම් කොතරම් වෙහෙසනවාද යන බව තේරුම් ගැනීමට හැකි වෙනවා. ඉතින් ඒ කාරණාවත් එක්ක ඔවුන්ගේ අධ්‍යාපනයට හොඳින් කරගන්න ඔවුන් උත්සාහ කරගන්නේ මුදල් සෙවීම ගොඩක් දුෂ්කර කාර්යයක් නිසා හොඳින් ඉගෙන ගැනීමෙන් ඒ දුෂ්කරත්වය මගහරවා ගන්න පුළුවන් වෙන නිසා. ඒ වගේම ඔවුන් අනාගතයේ තම ආදායම කළමනාකරණය කරගන්නත් එය විශාල පිටුවහලක් වෙනවා. ඒ වගේම ඔබ දෙමාපියන් වශයෙන් කරන්න පුළුවන් පොඩි දෙයක් තමයි දරුවන්ට කුඩා කාලේ ඉඳන්
සාක්කුවට මුදල් ටිකක් ලබාදී ඔවුන්ට තමාට අවශ්‍ය දේවල්ද අරගෙන වැඩි වශයෙන් ඉතට කිරීමට පුරුදු කරන එක. ඒ වගේම ඒ වගේ නරපෙරි මැස් මෙනු වේදම් කිරීමත් ඉගැන්විය හැකි වෙනවා. ඉතින් අපි අද කතා කළේ ඔබ නොදැනුවත්මම දරුවන්ගේ වර්ධනය විනාශ කරන ඔබේ වරදි මොනවාද කියන දේ පිළිබඳව. දැන් ඇත්තටම දෙමාපියන් වශයෙන් ඔබට මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැතිනේ. ඉතින් අපි හිතනවා මේ කියපු කාරණා ඔබේ දරුවාගේ අනාගත ජීවිතයට මහත් පිටිවහලක් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ ඔබට වැදගත් වුණා නම් මද දවසේ YouTube නාලිකාව subscribe කරලා ඉදිරියෙන් තියෙන සීනුව බොත්තමත් ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.